ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතුයයිද නව නීති පද්ධතියක් පනතක් කරහා සම්මත කළ යුතුයයිද මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටින සභාවේකගේද නායකතුමා විසින් ඉදිරිපත් කරන ලැබුණු යෝජනාව මම විස්තර කරමු පරිපාලනයේ යෙදී සිටින මේ කණ්ඩායමට කියන්න කැමති ඔබට නම්බුවක් තියෙනවා නම් මං හිතන්නේ නම්බුවක් නැහැ තියෙන පොඩි නම්බුව හරි රැකගෙන අද දවසේ ඔබ ඉවත් වෙන්න ඉවත් විය යුතුයි අපි ඡන්දෙන් සම්මත කිරීම තුලින් ඒකෙන් අපි පෙන්වන්නේ අපේ හඬ අවදි කිරීම රටට අපි පෙන්වනවා අපි එකතුයි කියලා හැබැයි ඒක උණයි කියලා හිතනවද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඉන්න හොර කල්ලිය ජාවාරම් කල්ලිය අද හෝ හෙට ඉවත් වෙයි කියලා ඒගොල්ලෝ ඉවත් වෙන්නේ නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් හොඳට කනවනම් හොඳට සල්ලි විනාශ කරනවා නම් මොකද ඒ නීතිය මොකද ඒ රීතිය මට තර්ජන ගර්ජනත් ඇවිල්ලා තියෙනවා මට කෝල් කරලා කියනවා මේ මේවා ගැන කතා කරන්න එපයි කියලා නෝ ID නම්බර්ස් වලින් ඇවිල්ලා කියන මුන්ට මම බය වෙනවා විශේෂයෙන්ම රොෂාන් රණසිංහ මැතිතුමා මම නම් බොහොම කැමති එතුමාව මගේ පැත්තට ගන්න ඒක මම කියන්න එලිවිට Honorable opposition leader, thank you very much for your appreciation. It's a huge courage for me to move forward. Garu Kathanayakathumani, mata dæn paniwidiyak labenawa. Me aya me wenakota Lanka Bankuwe nidahas chaturashraye thiyena ginumen dollar million 2ක් ganna katayutu karanna utsah karanawai kiyala. Then parliamentuwe me prashne thiyena nisa kalamanakaratuma ihalin upades illala thiyena. Then me e wageema me ginum wala mudal ganima saha pahadili dushane තියෙනවා මෙතුමලගේ ගමන් බලපත්‍ර අත්හිටවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර කියලා මොකද දැන් එක පුද්ගලයෙක් නෑ රටේ ඉතින් තවත් අපි කල්මැරීම තුල මොකද්ද වෙන්නේ කියන එක ප්‍රශ්නය මේක සත්‍යක් නම් මෙහෙම ඩොලර් මිලියන 2ක් විඩ්‍රෝ කරන්න හදනවා නම් දැන් ඉන්න පාලකෙන්ට මේ බලු වැඩ කරන්න ඉඩ දෙන්න එපා මේ සුණු ඇත්තටම බල්ලුවත් කරන්න නැති වෙලා වගේ කීතු ආණ්ඩුවක් හැටියට වගේ කීතු විධායකයක් කියන ආණ්ඩුවක් හැටියට අපි මේ සඳහා විසඳුමක් දැනටමත් අපි ඉදිරිපත් කරලා තියෙනවා අලි සබ්රි මැතිතුමා විපක්ෂ නායකතුමාට දුන්න චිත්‍රසිරි ඒ වார்த்தාව පදනම් කරගෙන අපි ටිකක් හදලා තියෙනවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණ ඉවත් වෙන්න ඇඹලිතුමාට බලයක් නැහැ ඒ පනතනුව ඉතින් මේකේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මේක අරගෙන ඉන්න කීප දෙනෙක් ඉන්නවනේ පවුල් කීපයක් නේ තියෙන්නේ හරියට බලන්නකෝ සුමතිපාල පවුල කාලයක් මේ ක්‍රිකට් බෝඩ් එකේ ආධිපත්‍ය ධර්ම ඊළඟට ධර්මදාස පවුල ඊළඟට කනගාටු රණතුංග පවුල එතකොට මේ ධර්මදාස පවුලයි රණතුංග පවුලයි සුමතිපාල පවුලයි විතරද ක්‍රිකට් පාලනය දරන්න ඕනේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක් ඔබතුමා පත් කරපු අතුරු කමිටුව පත් කරපු එක හොඳයි හැබැයි කමිටුවට පත් කරපු පුද්ගලව පිළිබඳව සැකයක් තියෙනවා ආරාධනා කරා ගොඩකට සිදත් වෙත්තමුනි මහත්මයාට කතා කරා රොෂාන් මහනාම් මහත්තයාට කතා කරා චමින්දවාස් මහත්මයාට කතා කරා ලංකාවේ ඉන්නේ එච්චරයි මොකද අනින් මිනිස්සු දාලා ගිහිල්ලා මේක මේ හොරගුලත් එක්ක වැඩ කරන්න බෑ කියලා දාලා ගිහිල්ලා ඒක නිසා තමයි එතුමාව පත් කරේ ඒ වගේම විනිසුරවරුන් තුදෙනෙකු පත් කරේ මේ කමිටුවට පැහැදිලිවම කිව්වොත් මේ පිළිබඳ විමර්ශනය කරන්න දැන් බලන්නකෝ ක්‍රිකට් එක මෙයේ විනිසුරව තුන්දෙනා මම පත් කරපු තුන්දෙනා ඒගොල්ලෝ දාගන්න ඉල්ලනවනේ ඉතින් මං දේශපාලන බැදියක් වීමක් නැති බව ලෝකෙට කියනවනේ ක්‍රිකට් එක. අපි පනත් සම්මත කර සැනින් ඒකට විසඳුම් ලැබෙනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක ක්‍රියාත්මක කරන්න තියෙන මොකද්ද නීතිමය බැඳියාව? එහෙම නැත්නම් අපි මේ කරන්නේ පීඩනයක් යෙදීමක්ද? පීඩනයක් යෙදීමක් නම් ඒක හරි. විපක්ෂය උත්සාහ කරනවා නම් තමන්ගේ පාට කණ්ණාඩියට මේ සියල්ල නතු කරලා මම මේක කරා මම අරග කරා මම තමයි මේ යෝජනාව ගෙනාවේ කියලා ඒ තමන් හිතනවා නම් එහෙම දේශපාලන වාසියක් ගන්න. ඔය දේශපාලන වාසිය ගන්න වගේ මේක පාරාවලල්ලක් වෙලා ආපහු අනිත් පැත්තට පහර ලැබෙන්න පුළුවන්. හරි සීයේ හරි ICC එකේ ක්‍රිකට් තහනම් කරොත් ලංකාවේ. ඒකටත් වගේ කියනවා. විසාකර සභාපතිතුමනි අපිට තියෙන විශාල වගකීමක්. අභ්‍යාචනාධිකරණයේ එකම අධිකරණයකින් දීපු තහනම් නියෝග තුනක් තියෙනවා. ඒ පළවෙනි තහනම් නියෝගය තමයි World Cup T20 තරගාවලියේදී සිදුවෙච්ච දූෂණ වංචා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අධිකරණයෙන් තහනම් කරලා තියෙනවා. එතකොට ගරු චිත්‍රසිරි මැතිතුමාගේ වාර්තාව අනුව අලුත් ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හදන්න මැතිතුමා ගත්ත තීන්දුව ඒ අධිකරණයේ විසින්ම ඒකත් තහනම් කරලා තියෙනවා. මේ දැන් මාස දෙකකට ඉතර කලින්. ඒ නියෝගය තාමත් වළංගුයි. එතකොට ඒ අධිකරණයෙන්ම තුන්වෙනි තහනම් නියෝගය තමයි දීලා තියෙන්නේ. මැතිතුමා ගත්ත තීරණය කමිටුව අත්හිටුවන්නත් අතුරු කමිටුවක් පත් කරන්නත්. ඉතින් එතන තමයි ක්‍රිකට් හිර වෙලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ අද දෙපැත්ත
ඔක්කොම එකතු වෙලා තියෙනවා. ජාතික ජන බලවේගයේ හැර අනිත් පක්ෂ ඔක්කොම ඉන්නවා. එතුමාලා මේකට එකඟද මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. මේ රටේ 2,20 ලක්ෂයක මහජන පරමාධිපත්‍යය මේ රැස් වෙලා ඉල්ලන්නේ ඔබ කරුණා කළා ගෞරවාන්විතව ඉල්ලාස් වෙන්න කියන එක. විවාදයේ අතරතුරේදී අධිකරණයේ විවේචනය කිරීම වැනි කාරණා සිද්ධ වුණා. ඒ ගැන අපි කනගාටුව ප්‍රකාශ කරනවා. අපේ පාර්ලිමේන්තුවේ මතය නෙමෙයි අධිකරණය නෙමෙයි අධිකරණ තීන්දුව. අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවේ ඇතුළත් පුළුවන් එළියත් පුළුවන්. ඔබ මේක පටලවන්න එපා හොදේ. හරි. බොහොම ස්තුතියි. ඒකමතික යෝජනාව අද සභාව සම්මත කරනවාද? සභාව එකඟද? සභාව එකඟද කියන්නේ? ඡන්දයක් පාත් වුණාට සභාව එකඟද? දැන් ඒකමතිකව සම්මත කරුවා. සියලු දෙනාම සම්මත කරුවා. මේ යෝජනාව විපක්ෂයෙන් ඉදිරිපත් කරා. ආණ්ඩුවෙන් ඒක ස්ථීර කරා. මේ යෝජනාව සම්මතයි. මේ යෝජනාවට අපි සියලු දෙනාම එකගයි. විපක්ෂය විරුද්ධ නම් අපි දන්නේ නැහැ. විපක්ෂය විරුද්ධ නම් අපරාධ මේක ගෙනාවේ. සභාව එකඟයි. යෝජනාව සම්මතයි. සභාවේ වැඩ කටයුතු හෙට දින උදෑසන 9:30 වෙනතුරු කල්තබන ලැබේ.